ඉතින් සුබ සැන්දෑවක් ඔයාලා හැමෝටම. ඔයාලා සතුටින් ඇති කියලා හිතනවා මේ වෙලාවේ. මම ඉතින් අද විවේක හැන්දෑවක් හින්දා පොඩ්ඩක් කල්පනා කර කර හිටියා රෑට කෑමට මොනවද හදන්න කියලා. ඒත් එක්කම ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම රෙසිපි එකක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අපි යමුකෝ ටිකක් කුසිය පැත්තට මොනවද කරන්න කියලා බලන්න. ඉතින් අද මම ලේසියෙන් හදාගන්න පුළුවන් රොටි එකක්කුයි ලුණු මිරිසකුයි ගැන තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක ටිකක් වෙනස් එකක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම අරන් තියනවා පොල් කෝප දෙකක වතුර කෝප දෙකක් දාලා බ්ලෙන්ඩ් කරගෙන පාන් පිටි කෝප එකමාරකුත් ලෑස්ති කරලා තියනවා. මේ බ්ලෙන්ඩ් කරගත්ත පොල් එකට පොල් කැබලිත් හිටින්නමයි තියෙන්නේ. ඒකට මම රස අණුව ලුණු ස්වල්පයක් දාගන්නවා. ඊට පස්සේ ඒ ටික කලවම් කරලා අපි පිටි මේකට ටිකින් ටික එකතු කරන්න ඕනේ. ටිකක් ඝනකම බැටර් එකක් එන තෙක්ම මේක හොඳින් පිටි ටික කලවම් කරගන්න ඕනේ. දැන් ඕගලන්ට වැඩි ප්‍රමාණයක් ඕන නම් මීට වැඩිය වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න පොල් සහ වතුර ඒත් එක්කම පිටි. දැන් මිශ්‍රණය මේ වගේ ටිකක් කලවම් කර කර පිටි ටික ටික එකතු කරගන්න ඕනේ. දැන් මෙන්න මේ පෙනෙන පදමට, ඒ කියන්නේ හරියට තෝසේ පදම වගේ, නමුත් ඊට වැඩිය ටිකක් ඝනකමයි. දැන් මේක අපි රොටියක් ආකාරයට හදා ගන්න ඕනේනේ. ඉතින් ටිකක් ඝනකම මිශ්‍රණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් මේ වගේ පෑන් එකක් මම ලිපලා තිබ්බා. ඒක ටිකක් රත් වෙන්න ඇරලා ඒකට තෙල් ස්වල්පයක් දාගන්න ඕනේ. තෙල් වැඩි කරගන්නත් ඕනේ, බොහොම ටිකක් දාගත්තාම ඇති. ඊට පස්සේ අර මිශ්‍රණයෙන් අපි සාමාන්‍ය තෝස බැටර් එකක් දාන ආකාරයට උගලන්ට රොටියේ ප්‍රමාණය කැමති ප්‍රමාණයට ලුණු ටිකක් එක දාගන්න, තුනී කරගන්න මේ පේනන විදියටම. මේක ගොඩක් තුනී කරගන්න එපා, එතකොට කැඩෙන්න බලනවා. එක පැත්තක් හොඳට පිලිසීගෙන එනකොට අනිත් පැත්ත හරවලා අපි සාමාන්‍ය රොටියක් හදාගන්න ආකාරයට මේක පුච්ච ගන්න තියෙන්නේ. දැන් මේ විදිහට බැටර් එකේ ඉතුරු ටිකක් දාලා මෙහෙම හිමිට දාගන්න. ගින්දර පාලනය මෙතෙන්දි වැදගත්. මුලින්ම ගින්දර ටිකක් අඩු කරලා ඊට පස්සේ රොටිය පිලිසීගෙන එනකොට වැඩි කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම ලුණු මිරිසට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරලා. මේ ලුණු මිරිස හදන්න අපිට ඕන වෙනවා කුඩාවට කපාගත්ත බොම්බයි ලුණු ගෙඩියක්, තරමක ගෙඩියක්. ඒක කුඩාවට කපාගෙන ඒකට කෑලි මිරිස් කුඩුයි, කොච්චි හරි නැත්නම් අමු මිරිස් හරි තියනවා නම් ඒ ටික පොඩ්ඩක් හබලේ වැද ගන්න. මේ දැන් මම මේ වංගෙඩියට දාලා මේක කොටා ගන්න යන්නේ. ඒ කබලේ බැදගත්ත ටික තමයි ඒක ටිකක් අර ටෝස්ට් වෙන්න දාගන්න ඕනේ කබලේ බැදගෙන. දැන් ලුණු රසානෝ ටිකක් දාගන්න. ඊට පස්සේ මේක හොඳින් කොටා ගන්න අපි සාමාන්‍ය ලුණු මිරිස කොටන ආකාරයට. කැමති නම් උඹලන්ට මේකට උම්බල කඩු ස්වල්පයක් උනත් දාගන්න පුළුවන්. දෙහි ටිකක් දාලා ඊට පස්සේ අපිට මේකෙන් කෑමට ගන්න තියෙන්නේ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉක්මනට උදේකට වුණත් ඔයගලන්ට ලන්ච් බොක්ස් එකකට වුණත් දාන්න පුළුවන්. පුංචි ළමයින්ට වුණත් මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. දැන් ඉතින් අපේ රෑ කෑම නම් ලෑස්ති. ඉතින් අදට ගිහින් එන්නම්, ආයෙත් එන්නම් මේ වගේ රෙසිපි එකකින්.